මීට අවුරුදු දෙකකට විතර කලින් අපි ගියා අනුරාධපුරේ පදවියට. මේ චූටි බබාලා තුන්දෙනා තමයි අපි දෙන්නා පිළිගත්තේ. සාරංග දිසදේක මහත්මයාගෙන් සහ ප්‍රවීණ රංගන ශිල්පිනි ගුණක් සේ දේශ මහත්මයා අතරයි. අපි තමයි කිරිබත් තිල්ලුවේ. මෙයාට බනින්න එපා. අපි ආසම විදිහට ගමේ රහට කෑම ගොඩාක් හදලා තිබුණා. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක ෆොටෝ ගන්න වෙලාව. ඊට පස්සේ තමයි අපි ආපු වැඩේ පටන් ගත්තේ. අපි ගියා ශ්‍රී පදවි ජයන්ති විද්‍යාලයට. මෙහෙම තමයි මේ පුංචි නංගිලා මල්ලිලා අපි දෙන්නව හරිම ආදරෙන් පිළිගත්තේ යාළගේ විදුහල්පතිතුමත් එක්ක. ඒගොල්ලෝගේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ දක්ෂතාවත් අපි දැක්කා. බලන්නකෝ මේ ආදරේ. මංවත් හිතුවේ නෑ මේ පුංචි බබාලා ටික මෙච්චර ඉක්මනට අපිත් එක්ක මේ තරම් යාළුවෙයි කියලා. අත අතාරින්නෙම නෑ. ඒ වුණාට මේ වගේ ආදරයක් ලබන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා කියලා අපිට එදා හිතුණා. උත්සවශාලාව ඇතුළට ගිහිල්ලා එදා ලෝක ළමා දිනේ දවසේ ඒගොල්ලන්ගේ උත්සව කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් අපි දැක්කේ පුංචි ඒ දරුවන්ගේ දක්ෂතා සින්දු කිව්වා, නැටුවා, ලස්සන කතා පැවැත්තුවා. ඉතින් අපිට ගොඩාක් ආඩම්බරයි පදවේ ශ්‍රී ජයන්ති මහාවිද්‍යාලයේ මේ පුංචි දරුවන්ගේ දක්ෂතා ගැන. මොකද්ද? ආයෙන්න. ආයෙන්න කියලා සාරංගෙම පොරොන්දුනට තාමනම් අපිට යන්න බැරි වුණා. දැන් තමයි මේ පුංචි බබාලා ටික එකට එකතු වෙලා මාව අමාරුවේ දැම්මේ. අනේ දැන් වන්දන යන්න පා. මගේ ඉන්නම අම්මට කියලා එන්නම් ඊළඟට. අම්මා යන්නේ. අපේ අම්මා හරි සැරයි අනේ. නෑ. ගමවල පානිනවා. නෑ. මං ගිහිල්ලා ඊළඟ දවසේ එන්නම් දවස් දෙක තුනක් ඉඳලා යන්න. හා. බෑ. එහෙනම් අම්මට කියලා දවස් දෙක තුනක් ඉන්න එන්නම ඕන. ආව් අම්මට වම් කියලා සම්මත. පොඩක් ගිනට වල. මේක දැන් අම්මට පෙන්නන්න පුළුවන් අපිට. ඔව් මේ මම මේ කාපු ගමන් නටන්න අමාරු. මේ කොරෝනා වසංගත ගත්තේ ඉවර වෙන ගමන්ම ආපහු මේ පුංචි බබාලව බලන්න යන්න තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ ඒ බලාපොරොත්තුවත් පුංචි අයගේ ඒ බලාපොරොත්තුවත් ඔගොල්ලෝ හැමෝගෙම බලාපොරොත්තුත් ඉක්මනින්ම සඵල වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
Bye. Bye.